නිරූපණ ශිල්පිනියකට අපූර්වවට ගැළපෙන සෙයින් උස් සිරුර නිසාම ඇය මෙරට නිරූපණ ශිෂ්‍යයෙක් කැපී පෙනෙන චරිතයක්. නිරූපණ ශිෂ්‍යයේ සිය දක්ෂතා විදහාපමින් එලෙස සිය අනන්‍යතාවය තහවුරු කරගන්න අතරම රංගනින්ද දස්කම් පාමින් ඇය මෙරට පුංචි තිරෙන් ප්‍රේක්ෂකෙන්ට ලැඟතු රංගන ශිල්පිනියක්. ටෙලිනාට්‍ය රංගනයෙන් ඔබට කොස් සිනමා රංගන ශිල්පිනියක ලෙස රංගනින් දායකු ශෙලීනාගේ කුළුඳුල් සිනමාපට පසුගියදා තිරගත වීම ආරඹුණා. මේ දිනවල ශෙලීනා ඔසේ යලිතම ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කරන අය අමන්දා සිල්වායි. මේ කතාබහ ඇයත් සමගයි. ශෙලීනා කියන්නේ මගේ මුල්ම සහ දැනට රංගනින් දායකුණ එකම සිනමා නිර්මාණය. පුංචි තිරේ නිර්මාණ කිහිපයකට දායකුණත් මේක තමයි මගේ පළවෙනි සිනමාපටය. මේ චිත්‍රපටයට බොහොමද ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ශෙලීනා ප්‍රදර්ශනයේ වනතුරු මම ඉත ආසාවෙන් බලන් හිටියා. දැන්නේ ආසාවිට වෙලා. ඉතින් මේ දවසල මම සතුට විඳිනවා. පූජිත ගුණතිලක සහ චන්දන ඉදිරිසිංහ අධ්‍යක්ෂවරු දෙදෙනා එක්ව නිර්මාණය කළ ශෙලීනා ආදරේ කුතුහලී පිරුණු කතා තේමාවක් රැක චිත්‍රපටයක්. මාත් එක්ක දිනෙද්ද සිල්වා සහ අනුජ් ජයසිංහ ප්‍රධාන චරිත නිරූපණය කන්නවා. ශෙලීනා දැන් ප්‍රේක්ෂකයාට බාර දී තිබෙන නිසා මම හි අන්තර්ගතය ගැන වැඩිපුර නොකියා ඉන්නම්. නර්තනය කියන්නේ මමකට ඇලුම් කරන දෙයක්. මම නර්තනය හැදෑරුවේ පුංචි කාලේ ඉඳලමයි. නිරූපණ ශාස්ත්‍රයේදී නර්තනයට විශේෂ වරප්‍රසාදයක් වුණා. නිරූපණයේ සඳහා අවශ්‍ය අංග චලන සහ යම් යම් ඉදිරිපත් කිරීම් වලට නර්තන අභ්‍යාස හුරු තිබුණ නිසා ශාරීරික නමශීලීත්වය හොඳින් ගැලපුණා. නමුත් නිරූපිකාව ලෙස කාර්යබහුල වෙද්දී නර්තනයට තිබුණු කාලය ටිකෙන් ටික ඇතලා ගියා. මට ඒ ගැන පොඩි දුකක් තියෙනවා. ඒත් මම නිරූපණයට තරම්ම තාමත් නර්තනයට කැමතියි. රංගන කියන්නේ නිරූපණය හා නර්තනය වගේම මට විඳින්න පුළුවන් වෘත්තිය. නමුත් මම රංගනෙන් දායක වෙන්නේ හොඳ නිර්මාණයක් ලැබුණොත් පමණයි. මගේ සැමියා ගැන කිව්වොත් ඔහු ගොඩාක් කලපරන්ම ඇමරිකාව ජීවත් වුණ කෙනෙක්. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. ඔහුගේ මුළු පවුලම ජීවත් වෙන්නේ ඇමරිකාවේ. ඔහු මගේ ළඟ නැති එක නම් ඇත්තටම ලොකු අඩුවක්. ඒත් පවුල් ජීවිතයට මුල් තැන දිය යුතුයි. ඒ නිසා මම ඉතා ඉක්මනින්ම ඔහු ළඟට යන්න සූදානම් වෙනවා. මේ දවස්වල බාරගත් වැඩ නිම කරමින් ඉන්නේ ඒ බලාපොරොත්තු නිසායි. ඒ වගේම තමයි මට ලැබිලා ඉන්නේ කිසිම බලපෑමක් කරන්නේ නැති ඉතා හොඳින් මාව තේරුම්ගත් බුද්ධිමත් ආදරණීය සැමියෙක්. මම වෘත්තීය ජීවිතේදී මට අදාළ දේ පමණක් කරලා පැත්තකට වෙන චරිතයක්. ඒ ගැන ඔහුට හොඳ වැටහීමක් තියෙනවා. ඔහුගේ පෞලියාගෙනුත් මගේ වෘත්තීය කටයුතුවලට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඉදිරියේදීත් සමහර විට හොඳ වැඩක් ලැබුණොත් මම ඒ වැඩේට ඇවිත් දායක වෙන්න ඉඩ තියෙනවා. සමහර විට ඒ සියල්ලම ඈතලා පෞල් ජීවිතයට පමණක් මුල් දෙන්නත් ඉඩ තියෙනවා. කිසිම දෙයක් ගැන ස්ථිරව කියන්න බෑ. අනාගතයේ වෙන දේවල් වලට අවස්ථානුකූලව මුහුණ දීම තමයි මගේ විදිහ.